ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ බම්බලපිටියේ වජිරාරාම විහාරාධිකාරී පූජ්‍ය පීඩති ස්වාමීන් වහන්සේ ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතාවිරමණීසික්ඛාපදංසමාදියාමි අදින්නාදානාවිරමණීසික්ඛාපදංසමාදියාමි කාමීසුමිච්ඡාචාරාවිරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවිරමණී සික්ඛාපදං සමාදියාමි ස්වාමීරය මජ්ජපමාදත්තානාවිරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡාන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංසා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නතං මාතා පිතා කෛරා අඤ්ඤේවාපි ච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සියසෝ නං තතෝ කරේ පින්වත්නි ආයි කාලයකට පස්සේ මේ ධර්ම ආයතනයට එඳ ලැබීම ගැන
සතුට වෙනවා. කඨින පින්කම් ආදී වලදීම ආරාධනා ලැබුණා. කලින් බාරගත් කඨින පින්කම් නිසා එන්න බැරුණා. අද මේ දෙවුන්දර පින්කමක් තිබෙන නිසා මේ පලාතට එන විට මට ධර්මායතනේ මතක් වෙනවා. ඒ නිසා කොහොම හරි බණක් කියන්න ඕනේ කියලා. අද රාත්‍රියේ පින්කම හින්දා මේ බණට මේ විදිහට සූදානම් කරගත්තේ. ආයි මං කියන්න කැමති ජනවාරි මාසේ 18 වෙනිදා පඹුරණ දහම් පාසල් උත්සවයක් තියෙනවා. ඒ නිසාත් මම යොදාගත්ත 19 වෙනිදා ඉරිදා මේ ධර්මායතනේ ධර්ම දේශනාවක් කිරීමට මම බොහොම සතුටුයි. අපේ මහා අධිකරණයේ මේ සුරතන්පත් ආනන්ද ගේරු මහත්මයා මෙතෙන්ට ඇතුළු වෙනකොට මට දකින්න ලැබුණා. අපට ලොකු හොඳ ආදර්ශයක් ඒ විනිශ්චයකාරතුමා දෙන්නේ, ධෛර්යයක් දෙන්නේ. කොහෙ හිටියත් සමාජ ශාසනික ආගමික වැඩ කරනවා. මේ මාතරට එන්න ඉස්සෙල්ලා තියා කලුතර. ඒත් මන් දන්නවා එහෙදි ඒ ඉන්න පිරිස උනන්දු කරවලා සමිත සමාගම් තියාගෙන ධර්ම දේශනා පවත්වාගෙන ශාල පින්කම් ආදී සමාජයට වැඩ කළා. සමහරු කල්පනා කරනවා ඒ විදිහේ උසස් මහා අධිකරණයේ ශිෂ්ටාධිකරණයේ මිනිසුරු කෙනෙක් වුණාම වෙන කිසි දෙයකට සම්බන්ධ වෙන්නේ නැතුව පැත්තකට දාලා ඉන්න ඕනේ කියලා. ඒකේ තේරුමක් තියෙනවා. සීමාව ඉක්මවන්නේ නැතුව වැඩ කරනවා. දැන් සමහර උසස් තැන්වල මහත්වරු ඉන්නවා, සමහරු සමාජෙත් එක්ක වැඩ කරනවා. ඒ ආනන්ද ගේරුව මහත්මයා මුලින්දලාම සමාජයට ලැබිව ශාසනයට සංඝයා වහන්සේට ලැබිව හැකි තරම වැඩකරනද බොහොම උනන්දුවක් ලෙන්ගතුකමක් තිබෙන කෙනෙක්. මෙහාතාවෙන් රුහුණු සේවියක් දැන් බොහොම පොසත් වෙලා තිබෙනවා. මේ මහත්මයාගේ හඬ ඇහෙනවා. ඒක ලොකු සේවයක්. ඒක මම කියන්න කැමති වුණේ ඔබ මෙහෙම මේ විදිහේ පින්කම් ස්ථානවලට සම්බන්ධව වැඩ කරන අපේ ශ්‍රේෂ්ඨ පින්වතුන් අඩුයි අපට ලොකු සතුටක් එනවා, ආදර්ශයක්. දැන් මා කැමති පළමුවෙන්ම පින්වතුන්ට කතාවක් කියන්න. හැබැයි මේ කතාව බණ කතාවක් නෙවෙයි, ඒක ඉන්දියාවේ කතාවක්. දැන් පින්වතුනි අපි කොහේ ගියත් බණක් අහන්න ගියත් කතාවක් අහන්න ගියත් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් හෝ යමක් අහන්න ගියත් පතක් පොතක් කියවන්න ගියත් එදෙනින් අපි නිතරම තෝරා ගන්න ඕන හොඳ ටික අනිත් හරියටත් ඒක දාන්න ඕන. හැම දේශනාවක්ම හැම කතාවක්ම හැම පොතක්ම අංග සම්පූර්ණ 100%ක්ම හොඳයි කියලා අපිට කියන්න බෑ. අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි සොයා ගන්න ඕන කොහෙන් වුණත් හොඳ ටික. මම නිතර කියන උපමාවක් තියෙනවා. මේ පින්නතුන් අපේ මව්පක්ෂය වැඩි දන්නවා. මේ මව්පක්ෂය දන්නවා තමන්ගේ ගෙදර කුස්සිය පැත්තේ බඩු දෙකක් තියෙනවා. එක බඩුවක් කරන්නේ හොඳ හරිය ගන්නවා, නරක හරිය ගන්නෙ නැහැ. අනිත් බඩුව කරන්නේ හොඳ හරිය ගන්නෙ නරක හරියයි ගන්නෙ. දන්නවනේ කුල්ලමින් දුස් හැර ගුණ මතු ගනි පඳි දෙනේ දුස් මතු ගනි ගුණ හැර තෙනේරය මින් දුදෙනේ. කුල්ල කරන්නේ කොයි දෙයක් දැම්මත් කුල්ල හොඳ හරිය තියා ගන්නව, නරක හරිය පොල්ල අහකට දානවා. තෙනේරේ සිට එහෙම නෙවෙයි, නරක හරිය තෙනේරේ ඇතුලේ හොඳ හරිය යටින් හලනවා. ඉතින් මේ සමාජයේ බොහෝ දෙනා මේ පින්නතුන් වගේ ඔක්කොම කුල්ලවාද. තව සමහර ඉන්න තෙනේරකාරයෝ. ඒ තෙනේරකාරයෝ කරන්නේ හොයන්නේ කොහේ හරි නරක හරියම. අරන් ඉතින් යටි හුණකට දහය පොලන්න වාගේ ඉතින් පොලනවා. දැන් පින්නතුන් දන්නවනේ මේ සමාජයේ පුදුමයි. දැන් කෙනෙක්ගේ මේ මොනවාරි අඩුපාඩුව වැරද්දක් නරකක් කියනවා නේද? ඉතින් තව ටිකක් ඒක අහගන්නවා. තවත් ටිකක් අරයා පලිප්පු දාලා කියනවා. ඉතින් අහගෙන ගිහලා දන්නවද කාරණය? මෙහෙමයි හරමයි කියලා ඔක පතුරවනවා. ඔන්න හොඳක් ගැන කිව්වොත් අර අහවලා මෙහෙමයි මෙහෙම එකක් කළා මට තාරංචි. එතන ඉවරයි. උපම ඔක මේ සමාජයේ තියෙන දුර්වලකම්. මන් මේ අපි මිනිස්සුන්ට දොස් කියන්න බෑ.
ඒව ඔහොම ඇවිල්ලා පළපදින් කියලා නිකන් નિરાයාසයෙන්ම ඔහොම කියනවා. ඉතින් බණ අහලා සමාජ ත්‍ත්වයේ තීරුම් අරගෙන දැන් අපි මේ ආනන්ද දේව මහත්මයා මේ දවස්වල මේ අනේ ඒ විදිහේ දේවල් ගැන මේ කතා වගේක් පවත්වනවා ගුවන් විදුලිය. බොහොම ප්‍රයෝජනයි. ඉතින් අපි ප්‍රත්‍යඥයි. නේද පින්වත්නි? අපි 100%ක් සම්පූර්ණ අඩුපාඩු තියෙනවා. මහන්සි ගන්න ඕන පුළුවන් තරම් අපි හොඳ වෙන ගමනේ අසල් වාසීනොත් අනිත් අයට හොඳක් වේවා අපින් කියලා. ඉතින් කොහේ වුණත් කමක් නැහැ හොඳ හරියක් ගන්න ඕන. එතකොට තවත් එකක් තියෙන ඔය අනුන්ගේ මේ දේ අපි ඇහිමේදී ඕපදූපේ නැහිමේදී දීරෙක් වගේ ඉන්නේ කියනවා. අනුන්ගේ සිදුරු සෙවීමේදී ඇස්නති කෙනෙක් වගේ ඉන්නවලු. බොහොම ලක්ෂණ කියම පරාප වාදේ බදිර පරච්චිද්‍රේශ්ව ලෝචන අනුන්ගේ අනුන්ග දේවල් ඇහිමේදී බීරා වගේ ඉන්නලු. අනුන්ගේ දේවල් අමේ සිදුරු ස්‍යාන්දේ යෑමේදී අලෝචනක් කියන්නේ ලෝචන කියන්නේ ඇහැ. අලෝචන කියන්නේ ඇස් නැති කෙනෙක් වගේ ඉඳලු. අනුනට කියන දොස් ඇසු මෙහි බිහිරිවන්නේ. අනුන්ගේ දොස් බැලු මෙහි දැස් නැති එක වන්නේ. කුච්චර ලක්ෂණ කියමන්ද පුරාණේ ඇත්තන්. ඒක බොහොම වැදගත්. ඉතින් මේකයි කතාව. ඒක තාත්ත කෙනෙක් පුතාට කිව්වා ජීවත් ඉන්න කාලෙම මේ පුතා තාපසයන් ළඟට යන්න එපා හොරගම් කරන්න කියලා. ඉතින් මේක කියන තාත්තා පුතා කල්පනා කළා පුතා නෝන ඇති පුතේ තාත්තා එක්ක වාද කරන්න ගියේ නැහැ. උනේ කියාපමින් තාත්තා මං ඔය පහත් වැඩේ කරන්නේ හොරකම නරක වැඩක්. ඒක මං කරන්නේ තාත්තා ඔය කියාපමින් තාත්තා එක්ක හැතෙන්න වාද කරන්න ගියේ නැහැ. ඔහුම ගිහිල්ලා පින්නතුනි මැරෙන්න කිත් වෙනකොට මේ තාත්තා අඬගහලා පුතාට කිව්වා පුතාට මතක නේද මං කියාපු එක හොරකම් කරන්න තාපසයන් ළඟට මේ යන්න එපා ඒගොල්ලෝ කියන ඒවා අහන්න එපා. ඉතින් පින්නතුනි මේ සාමාන්‍යයෙන් මැරෙන මොහොතේ කියන දේකට ටිකක් සැලකිල්ලක් දක්වනවලු. වාගලාට මැරලා ගිහිල්ලා ජරමරයක් වෙන්න පුළුවන් නේ. ඒ නිසා වෙන්නේ මන් දන්නේ වැඩි ටික සැලකිලා දක්වන අනේකින් අන්තිම මොහොතේ මැරෙනකොට කියාපු කතාව නේද කියලා. මේ මිනිස්සුන්ට තිබුණ අනේ මට තාත්තා ඉතින් මැරෙනකොට කියාපු කතාව නේද කියලා බොහොම අකමැත්තෙන් හොරකමට බැස්. උහුම ගිහින් ගියෙන් මේ හොඳ මිනිස්සේ අර අහිංසක කියලා කියපු එක්කනානේ පස්සේ අඟුලි මාල වුණේ. මේ හොඳ එක්කනේ මොත් කල්යනකොට මෙයා දාමරික භයානක බිහිසුණු හොරෙක් වුණා. ඉතින් සමාජයේ බරක් කරදරයක් හොරෙක්. එහෙම නේද? අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තමගේ රැක. පලාතක හොරෙක් ඉන්නකොට මිනිස්සු බයයි. කොහොම සැකයි මේ හොරා එයිද කියලා. ඉතින් පොලිසියත් මේ ඇත්ත ගැන උනන්දුවෙන් ඉන්නේ. දවසක් වොන්න මේ හොරා රෑ යනවා හොරකමෙන්. රැස්සක් ආවා. දැක්කට නෝ වටපිට බැලුවා. බලනකොට එළියක් තියෙන තැනක් දැක්කා. ඔතෙන්ද දුවගෙන ගියා. ඇයි? වැස්සෙන් බේරෙන්න. යනකොටම මෙයාට මේ පේනවා තාපසයෙක් එතන ඉඳන් දේශනාවක් කරනවා. අපොයි තාත්තා මට තාපසයෝ කියන දේව අහන්න එපයි කිව්වා. ඕගොල්ලංගාවට යන්න එපයි කිව්වා නේද කියලා කන් දෙක වාගෙන ආයි හරුණ අනිත් පැත්තෙන් දුවන්න. මෙයා ඇඳලා හිටියේ ඉන්දියාවේ ඇත්තෝ අඳින ධෝතියක්. ධෝතිය කියන්නේ දිග පළල කලිසමක්. ඉතින් කලබල යන්න ගියාම ඇදගෙන වැටුණා. ධෝතිය පටලැවිලා. එතකොට කන් දෙක අහක් වුණා. එතකොට සාදු මේ තාපසය කියාපු කතාවෙන් කොටසක් ඇහුණා. මොකද්ද? දෙවියන්ට ඡායාවක් නැහැ. දෙවියන්ට හිව නැල්ලක් නැහැ කියලා. ඒ පාර මෙයා මේ තාපසය කියාපු ඇහුණා. මේ දනිපනි ගාලා නැගිටලා ආයි කන් දෙක වහගෙන දිව්වා. මොකද දනිපනි ගාලා නැගිටිනවා කියන්නේ එහෙම එකක් තියෙනා නේද? මිනිහා දනිපනි ගාන නැගිට්ටා. බොහොම ලක්ෂණ සිංහල වචන දෙකක්. දනි කියන්නේ කියන්නේ ධනිස් දෙක. පනි කියන්නේ අල්ල. දැන් මේ ඉස්සෙල්ලාම අපේ විජය රජුගේ කට්ටිය ආපු වෙලාවේ මෙහෙම අත ගහපු නිසා පොළොවට තම්බ පන්නේ. මේක තම්බ පාට පෙරුණලු. තාම්‍ර පන්නේ. ඉතින් මේ දනිපනි ගාලා කියන්නේ ධනිස් දෙය ගහලා අත්ල ගහලා නැගිටිනවා. එහෙමනේ නැගිටින්නේ දනිපනි ගාලා නැගිටලා දිව්වා. අනේ මට මේ තාපසයා කියාපු කතාවෙන් කොටසක් ඇහුණානේ. තාත්තා එපයි කිව්වනේ. හොඳයි. ඉතින් ඕක එතනින් ඉවරයි.
ආයි දවසක් මෙයා හොරකමේ යනකොට පොලිසියට ගිහිල්ලා කෙනෙක් මහා ගහක් යට මෙයා නිතර ගැලසෙන පැත්තක හිටියා අල්ලගන්න බලාගෙන. මෙයා සීරුවෙන් යනකොට එයාට පේන තරමකට හඳ තියෙනවා. අර ගහක් යට කවුද ඉන්නා වගේ දැනෙනවා. එයා බොහොම සීරුවෙන් යන්නේ මෙහොරා. එයා පස්සට ගියා. කවුද ඉන්න බව නිසා. ඒ පාර ඒ ගහ පැත්තෙන් හඳක් ආවා. නෑ නෑ එහෙම යන්න එපා. මම දෙවියෙක් එන්න මම දේවතාවෙක් එහෙම යන්න එපා කියලා. ඔන්නේ එතකොට හොරාට මතක් වුණා. මොකද්ද දෙවියන්ට ඡායාවක් නැති කියන එක මතක් කළා. හොඳ වෙලාව මේක හරිද කියලා බලන්න. ඉතින් මෙයා බැලුවාම පොඩි හේවණල්ලක් තියනවලු. ඒ වාරුණිය තව ටිකක් පස්සට ගිහිල්ලා අනේ තමසේ දේවතාවෙක් නම් කොහෙන්ද ওই හේවණල්ලා කියලා දිව්වා. පොලිසිය එක්කනා කල්පනා කළා අනේ හැබැයි මේ පොරාද ඝන දෙවියන්වත් නැති නෝන තියනවායි කියනවානේ මිහ දැනගත්තනේ. උන්න ඔතෙන්ද පින්නතනේ හොරාට ආයි නෝන ආවා. කල්පනා කළා අද මම අර තාපසයා කියාපු කතාවෙන් මර වචන දෙක තුන මගේ කනේ වැටලා තිබුණේ නැත්නම් අමාරු මේ මිනිස්සයාට අහු වෙනවා මේ පොලිසිය එක්කනේ. අහු වුණා නම් මට මොනව කරයි දන්නේ නැහැ. මම මේකෙන් බේරුනේ මිදුනේ අර තාපසයාගේ වචන දෙක තුනකින්. මම නරක මිනිස්සෙක් නෙවෙයි. මම බොහොම හොඳ කෙනෙක්. මට අතපය තියෙන හොඳ රස්සාවක් කරන්න මගේ තාත්තගේ මේ කියමන නිසා මම මේ නරක දෙයට බැස්සා. මම යන්න ඕන අර තාපසය හොයාගෙන ගිහිල්ලා හොඳට යම අහගෙන කියාගෙන මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඕන මම මේ නරක අදම ජීවිතෙන් අහක් වෙන්න ඕන කියලා මේ මිනිස්සයා ගිහිල්ලා ඊට පස්සේ තාපසය හමු වෙලා හොරකම නවත්තලා හොඳ මිනිස්සෙක් වෙලා ජීවිතේ ගත කරන්න පටන් ගත්තා. අර පොඩි වාක්‍යයක් ඇති ඉන්නතනේ පොතක් කියවගෙන යනකොට ඔක්කොම ගල් බොරළු වගේ වෙන්න පුළුවන්. ඔය අස්සෙන් මැණික් ගලක් මත වෙන්න පුළුවන්. ඒ ඇති මුළු පොතකම. කැලෑවල හැමතැනම හනුන් ගස් නැහෙනේ මහා කැලෑවේ එක ගහක් තිබුණත් ඒ ඇති. ඒ නිසා කුහෙන් හරි අපට අර යන්තම් යමක් ලැබෙනවා නම් ඒක අපේ ජීවිතේම හරවන්න පුළුවන්. මුල් අවදිවල පොඩියට ගලාගෙන යන වතුර පාරක කුරුමිණිය ගිහිල්ලා හැරුවොත් එහෙම ඒ ඇති ඒ වතුර පාර වෙනම පැත්තකින් ගඟක් හදන්න මුල් අවදියේදී පොඩි දෙයක් අපි ගල් කැටයක් කරගෙන මෙහෙම දැම්මොත් අර ගඟකට වතුර පාරකට අපිට පේනවා රැලි රැලි යනවා. ඉතින් අපි හිතන එක එතනින් ඉවර වෙනවා කියලා නෑ. ඒ ගල් කැටය දාපු එකෙන් ඇති වෙච්ච අර වේගය චලනය මුළු වතුර පුරාම යනවා ඒක අපි දන්නේ නෑ. ඒ නිසා කුණෙන් හරි කමක් නෑ ගින්ගක් හරි අපි හොඳට ගන්න ඕන. දැන් එමු අපි බණ කතාවට. දැන් මම මේ ගාථාවක් ගත්තා. ඒ ගාථාවේ ඉන්නේ බොහොම වටිනා වැදගත් පොතක දහම් පාසල් වල යන ළමයි දන්නා ධම්මපදේ. මේ ලෝකේ ඉතාම ප්‍රචලිත වුණ ඉතාම පැතුරුණු භාෂාවල් 60කට විතර පරිවර්තනය කර ලක්ෂ ගණන් මුද්‍රණය කරපු පොත තමයි මේ ධම්මපදේ. කිනුතුන් දන්නා එක එක ආගම් වලට අයිති පොතක් තියෙනනේ බයිබලේ ක්‍රිස්තු භක්තයන්ගේ පොත බයිබලේ. හින්දුන්ගේ පොත තමයි භගවත් ගීතාව. මහා භාරතයෙන් තෝරාගත්තු ස්පිරිතු වගේ හරිය භගවත් ගීතාව සංස්කෘත ශ්ලෝක 400 ගණනක් තියෙනවා. හින්දු නැත්තන්ගේ බයිබලේ භගවත් ගීතාව. මුස්ලිම් නැත්තන්ගේ කොරාන් පොත. යුදෙව්වරුන්ගේ තියෙන තෝරා කියලා පොතක්. මොකද අපේ පොත ත්‍රිපිටකයක්ම තිබෙනවා. අර බයිබලේ වාගේ භගවත් ගීතාව වාගේ කොරාන් පොත වාගේ අපේ පොත කියන නම් ධම්මපදේ. ඉතින් ඒ ගැන හුඟක් කියන්න පුළුවන්. නමුත් මම වැඩි ඒක විස්තර කියන්න යන්නේ නැහැ. ඒ පොතේ ගාථා 423ක් තිබෙනවා. වර්ග 26ක් තියෙනවා. වර්ග කියන්නේ එක වර්ගයේ දෙයක් ගැන මාතෘකාවක් ගැන කියාපු ගාථාරම් එකතු කරලා නමක් දෙනවා. තේරෙනවද? ඔන්න චිත්ත වර්ගය. චිත්ත කියන්නේ සිත. සිත ගැන කියාපු ගාථා කියන්නේ චිත්ත වර්ගය. පව් ගැන කියන එක පාප වර්ගය. මෝඩයන් ගැන කියන එක බාල වර්ගය. නූනේ ඇතියගෙන පණ්ඩිත වර්ගය. රහතන් වහන්සේලා ගැන අරහන්ත වර්ගය.
නරක ආදී ගැන කියන නිරය වර්ගෙ ඔන්න ඔහොම යන්නේ. මේ වර්ග 26ක් තිබෙනවා. අර ධාතහාර 23ක් තිබෙනවා. ඒ වගේම තියෙන මේවා කොහෙදද දේශනා කළේ? කාටද දේශනා කළේ? නිදානේ මොකද්ද? කතාන්තර. හැබැයි කතා වස්තු 423ක් නැහැ. 300 ගණනයි තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි ධාතහාර 423ක් නම් කතා වස්තු 423ක් නැත්තේ මොකද කියලා? ඒ මේකයි. උන්වංශ සමහර අවස්ථාවලදී කතාවලට ධාත දෙක තුන පාවිච්චි කරලා තියෙනවා. එකෙන් එකට නෑ යාපත කලන්තර තියෙනවා. බොහෝ විට මෙහෙමයි. නමුත් ඇතැම් විට ධාත දෙක තුනක් අරන් පාවිච්චි කරලා තිනවා. ඒ නිසා කතාවසු 300 ගණනක්. උවා තියෙන ධම්මපද අර්ථ කතා කියන පාලි පොතේ තියෙන ඔය කතාවස්තු ඔක්කොම. නමුත් අපේ ලංකාවේ හිටියා බොහොම ලක්ෂණට සිංහල ලියන්න පුළුවන් ගම්බද උපමාවල් උපහරණ අරගෙන බොහොම ලක්ෂණට සිංහල ලියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් හිටියා ඉස්තර. ඒ තමයි ධර්මසේන කියන ස්වාමීන් වහන්සේ. අන්න උන්වහන්සේ මේ පාලි භාෂාවෙන් කියන කතාවස්තු ඔක්කොම අරගෙන බොහොම ලක්ෂණට පරිවර්තනයක් වගේ නොහිටින්ද මේවා ලියලා නමක් දුන්න ලක්ෂණ නමක් සදහම් රුවන් වැල සද්ධර්ම රතනාවලිය අහලා ඇති. දැන් මේ කාලේ ඉගෙන ගන්න තරුණ ළමයින්ට මේව අහලත් නැහැ. ඔය සුභාසිතේ ලෝ වැඩසටහන ඒවනා ඒගොල්ලන් දන්නේ ඉතින් වෙන වෙන නම් කියන පොත් තමයි. ඔය සද්ධර්ම රතනාවලිය හොඳ බණ පොත. අන්න ඒකේ මේ ඔක්කොම කතාවක් තිබෙනවා. දැන් මේ ගාථාව මම ගත්තා. ඒ ගාථාවෙන් කියන්නේ බොහොම වටිනා දෙයක් පින්නතුනි. අම්මා තාත්තා නෑදෑයෝ දෙක කරන්න බැරි දෙයක් ඊට වැඩිය උතුම් උසස් දෙයක් හොඳ හැටි පිළිටවගත්තු හිත කර දෙනවලු තමන්ගේ හිත මොන හිතද සම්මා පනිහිතං චිත්තං හොඳ හැටි පිළිටවාගත්තු හරි ගස්සගත්තු හිතෙන් නැත්නම් මාතා පිතා කෛරා අම්මා තාත්තට කරලා දෙන්න බැරි ඒ වගේම න්‍යායන්ත කරලා දෙන්න බැරි උතුම් උසස් දෙයක් වටිනා දෙයක් තමන්ගේම හොඳ හැටි පිහිටුවාගත්තු හිතෙන් කර දෙනවාය. ඒකටම සම්බන්ධ කරලා උන්වහන්සේ තව ධාතාවකින් වදාරනවා හොරෙක් හොරෙකුට කරන අපරාධයට වඩා වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා දරුණු අපරාධයක් තමන්ගේම සිත තමන්ට කර දෙනවාය. මිච්ඡා පනිහිතං චිත්තං වැරදි විදියට නපුරු විදියට තබාගත්තු හිතෙන් අර හොරෙකුටවත් වෛරක්කාරයෙකුටවත් කරන්න බැරි විදියෙ දරුණු නපුරු දෙයක් කර දෙනවා. ඒ මිච්ඡාපනිහිතං වැරදි විදියට ඡාප. අනිත් තන සම්මාපනිහිතං හොඳ හැටි පිහිටුවාගත්තු සිතෙන් කර දෙනවා. අපේ ගාථාවට සම්බන්ධ වෙලා තියෙන්නේ අර හොඳට පාවිච්චි කරපු හොඳට තබාගත්තු හොඳට යොදාගත්තු සිතේ අම්මා තාත්තටවත් කර දෙන්න බැරි යහපතක් කර දෙනවා කියපු ගාථාවට සම්බන්ධ කතාව මම කියන්න යන්නේ බොහොම ලක්ෂණ බොහොම පුදුම ගාථාව අසල කතාවක්. කතාවල් අහන්න කැමතිනේ? සෝරෙය්‍ය කියලා හිටිය සිතානන් කියන්නේ. සෝරෙය්‍ය නගරේ. නගරෙත් සෝරෙය්‍ය. ඔය සිතානන්ට හිටියා පුත්තු දෙන්නේ පොඩි පුත්තු දෙන්නේ හිටියා. දවසක් පින්නොතනි මේ සෝරෙය්‍ය සිතාන ගියා නාණ්ඩ. නාණ්ඩ ගියේ තවත් යාළුවෙක් එක්ක කරත් එකෙන්. ඒ කාලේ ඉතින් මෝටර් කාරේම නැහනේ. හොඳ කරත්යක් තිබුණා. ඒ අස්ස කරත්යක් වෙන්න ප්‍රශ්නේ හිතේ මන් දන්නේ මොකක් හරි කරත් එකෙන් ගියේවලු. හොඳ කරත් එකෙන්. උගම යනකොට මේ දෙන්න නාණ්ඩ පෙනුන අර සෝරෙය්‍ය සිතානන්ට කච්චායන මහරහතන් වහන්සේ බොහොම ලක්ෂණයි. ශරීරේ රන් වම් පාටයි බොහොම ලක්ෂණයි. ඒ හාමුදුරුව වතුරක් තියෙන තැනක ළඟක් අද්දර පිණ්ඩපාතය යන්න ඉස්සෙල්ල ඇඟ සෝදාගෙන සිවුර පරවන්න යනවා. එතකොට අර සිතානන්ට පෙනුන මේ කච්චායන හාමුදුරන්ගේ බොහොම ලක්ෂණ රන් වම් ශරීරේ දැක්කාම පින්නතනේ පුදුම විදිය හිතක් නේ මේ මිනිස්යාට ඇති උනේ සෝරිය සිතානන්ට. මොකද සිත අර හාමුදුරුවෝ බලා කොච්චර ලක්ෂණද මේ මගේ භාර්යාව කරගන්න ඇත්නම්
ආයි කල්පනා කළා මේ වගේ ලක්ෂණ ශරීරයක් මගේ භාර්යාවට තිබෙනවා නම් කොච්චර ආගේද කියලා. ඉතින් මොකද වුනේ? එහෙම හිතනකොටම එයා පුරුෂයෙක් නේ ස්ත්‍රියක් වුණා. ලිංග පරිවර්තනයක් ඇති වුණා. හැබැයි ඔක පුදුමයක් නෑ. විනය බණ පොත්වල තවත් කොයි විදිය සිද්ධි තිබෙනවා. ඒ ඇරෙන්න මේ කාලේ දැන් අපේ ඇස් ඉදිරියේ ලිංග පරිවර්තන වෙලා තිබෙනවා. පිරිමියෙක් ස්ත්‍රියක් වෙන එක. ස්ත්‍රියක් පිරිමියෙක් වෙන එක මේ කාලේ සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි මේ කාලේ සිද්ධ වුණේ අර විදිහට නෙවෙයි. දැන් එතන අර හාමුදුරුවන් ගැන එහෙම හිතනකොටම මේ පිරිමියෙක් වූ සෝරේය සිතාන ස්ත්‍රියක් වුණානේ එකපාරටම. දැන් සිද්ධ වෙන්නේ එහෙම නෙවෙයි එකපාරට නෙවෙයි. මාස ගණනක් යන්න පුළුවන්. ටිකෙන් ටික පුරුෂයෙක් නම් එයාගේ පිරිමි ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් හීන වේගණ යනවා. ස්ත්‍රී පක්ෂයට හැරෙනවා ස්ත්‍රී රූපයකට. ස්ත්‍රියක් නම් ඒ තිබිච්ච ස්ත්‍රී ලක්ෂණ හිමින් අඩු වේගණ යනවා. සමහර විට දොස්තර මහතුරු බලාලා තීරුම් ගන්නවා මේ වෙන්නේ යන්නේ මොකද්ද කියලා. ඉතින් එහෙම ස්ත්‍රියක් පුරුෂයෙක් නැහැටි පුරුෂයෙක් ස්ත්‍රියක් නැහැටි අපේ ඇස් ඉදිරියේ මෙහෙම කාලෙත් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් පින්වතුනි හරම උනහම සෝරිය සිතාන දැන් සෝරේ යාමිනේනේ. ඉතින් සෝරියට මොකද වුනේ? මෙයාට පුදුම විදියේ ලැජ්ජාවක් පුදුම විදියේ බයක් මූණ පාණ්ඩ බැරි තත්ත්වයක් සමාජයට ඇති වුණා. ඇයිදනේ හරි ජංජාලයක් වුණේ. ඉතින් මොකද කළේ? එක පාර්තම කරත්තෙන් බහලා දුවන්න පටන් ගත්තා. දුවනවා මේ සිතානන්ගේ යාළුවා කරත්තෙන්. ඇයි දෙයනේ මේ මොකද වුනේ? අර මිනිස්සයා දුවනවා මොකද මේකේ තේරුම කියලා. ඉතින් පින්නොතනි මේ යාළුවා ගියා ගෙදර. ගෙදර ගිහිල්ලා හෙව්වා ඒ අනිත් යාළුවාගේ සිතානන්ගේ පැත්තේ ගිහිල්ලා ගෙවල්. අනේ ආවේ නැtei කිව්වා. අනේ මං හිතුවා අර දිව්‍ය ගෙදර දිව්‍යා කියලා හිතුවාය මම. මං හිතුවා ගෙදර ආවා කියලා. අනේ නෑ ගෙදර ආවේ නෑ. හොයලා හොයාගන්න බැරුව දවස් ගණනක් සුමාන ගණනක් මාස් ගණනක් ගිහිල්ලා හොයාගන්න බැරුව පාංශ කුලෙත් දීලා දානෙකුත් දුන්න මැරුණයි කියලා. ආන්න. අර ඇත්තා දැන් කැමති නෑ මේ නගරෙවත් ඉන්න. ඉතින් ඒ නිසා ඔහොම යනවා ඔළුව දාවු පැත්තේ ගිහිල්ලා මේ කරත්තකාරයෝ ජලසාප්තුවක් සෝරිය නගරේ ඉඳලා ශ්‍රාවස්ති නගරයට ශ්‍රාවස්තියට හැවත් නුවරට යනවා කියලා ඒ කට්ටියත් එක්ක බැඳුණා. මට මේක වැඩි හොඳයි මේගොල්ලොත් එක්කම මෙහෙන් පිට වෙලා යන්න ඇත්නම් හොඳයි කියලා මූණ දාන්න බෑ තවක්. උහුම යනවා. යනකොට දැන් ඉතින් මේ ස්ත්‍රියක් නේ. යනකොට පින්වතුනි අර ගැල් සාප්තු අරන් යන පිරිස ඒ කල්පනා කළා අනේ අපිත් එක්ක යන ඔහි ගියාදෙන් ඔහි යද්දෙන් ඔහොම ලක්ෂණ කෙනෙක් අපේ නගරේ සවැත් නුවර අපේ සිතානු අවිවාහකයි. අපි ගිහිල්ලා මේ ඇත්තව බාර කළොත් ඒකාන්තයෙන් සිතානු කැමති වේවි. අපටත් මොකුත් ලබා ගන්න පුළුවන් වේවි. අපටත් යමක් දේවි සිතානු යමක් හම්බ කර ගන්න පුළුවන්. අපටත් මොනවාරි කියලා යනවා ගිහිල්ලා අර ඒ රටේ හිටපු සිතානන්ද බාර දුන්නා මේ අනේ සිතානන් මේ අපිත් එක්ක ආපු කෙනෙක් කියලා. සිතානු දැක්ක හැටියෙම බොහොම සතුටු වෙලා තමන්ගේ භාර්යාව කරගත්තා. ඉතින් ඔහොම යනකොට පින්නොතුනි දැන් දන්නවනේ සෝරිය නගරේ ඉඳදී පුතු දෙන්නෙක් හිටියා. දැන් අරේ ගිහිල්ලා සිතානන්ට භාර්යාව වෙලා කලක් යනකොට එහෙදි පුතු දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔහු ඉන්නකොට දවසක් දැන් මේ සෝරිය අර සිතානන්ගේ භාර්යාවනේ සිටුදුවක්නේ දවසක් උඩුමහලේ ඉඳලා පල්ලෙහා බැලුවා. බලනකොට මගේ යන ඇත්තන්ගෙන් එක්කෙනෙක් දැකලා එකපාරටම එතන අර යන්නේ එක්කෙනා අර මාතේ කරත්තේ ගියේ එක්කෙනා නේද කියලා දැනගත්තා. විගහාද පණිවිඩයක් යවලා එන්නේ කිව්වා. ඒ මිනිස්සයාත් එයාගේ මේ බිස්නස් එකකට එයා ඒවට ඇවිල්ලා සවස් නෝරට අර යාළුවත් පස්සේ කාලෙක එයාගේ වෙනදාම් ආදියට අඳ ගහලා හොඳට සාතු සප්පාන් කරලා හොඳට
ආගන්තුක සත්කාර සැලකුවා. අර මිනිස්සයා පුදුම වෙලා ඉන්නවා, මේ මොකද මේ අඳුනන්නේ කෙනෙක් මම නන්න අඳුනන කෙනෙකුට මෙච්චර සලකන්නේ මොකද කියලා ඇහුවා. මේ ඇයි මට මෙච්චර සලකන්නේ කියලා. ඔව් තමුසේ අහවල් නගරේ නේද, සෝරිය නගර නේද? ඔව් කොහොමද අර සෝරිය නගරේ ඉන්න අර අහවල් සිටුපවුලේ අර අර ඇත්ත කොහොමද කියලා. අනේ හොඳට ඉන්න අර දරු දෙන්නකුත් ඔව් ඉන්නවා ඉන්නවා ඔහොම හොඳට ඉන්න. අර හිටපු එක්කෙනාකෝ අනේ ඒකනම් අහන්න එපා, ඒකනම් අහන්න එපා, මගේ යාළුවා මගේ හොඳ මිත්‍රයා කොයි ලෝකෙ ගියාවත් දන්නේ නැහැ කියලා. ඉතින් කිව්වා ඒ මම තමයි, මම තමයි දැන් මේ මොනවා මට හිතාගන්න බැ මේක. ඉතින් නෑ නෑ මම තමයි කියලා කතන්දරේ කිව්වා. අපච්චී බොහොම බරපතල වැඩක් මේ වෙලා තියෙන්නේ, අරම හිතපු එක. හා අපේ කච්චායන හාමුදුරුව අන්න ඉන්න සවත් නුවර ඇවිල්ලා තැනක උන්වහන්සේට ආරාධනා කරලා දානයක් දීලා සමාව ඉල්ලගම් හොඳයි කිව්වා. ඉතින් අර යාළුවා ගිහිල්ලා කච්චායන හාමුදුරුව එකගෙන ඇවිල්ලා දානෙම දීලා දැන් මේ සිටු දුව ගිහිල්ලා දැන් වැඳලා සමාව ඉල්ලුවා. ඒත් හාමුදුරුව ඇහුවා මොනවද සමාව ඉල්ලන්නේ? කතන්දරේ කිව්වා එක්ක හැදෙන්න නාලේ ඉවරලා తీරු පොරවන්න කියලා වෙච්ච එක. හා එහෙමද? හා හොඳයි හොඳයි මම සමාව දෙනවා සමාව දෙනවා. ඒ පාර ආයි පිරිමිකුන්. ආයි පිරිමිකුන්ගේ හරි ජංජාලයක් දැන්. ආයි පිරිමිකුන්. උනහම ඉතින් දැන් මෙයාගේ අර පුතු දෙන්නෙකුත් ඉන්නවනේ. හිතන්නත් ඉන්නවා. එතකොට අර එයාගේ ස්වාමි පුරුෂයා කිව්වා කමක් නැහැ කමක් නැහැ, අපි දෙන්නගේ දරු දෙන්නනේ, දැන් මෙහෙම දෙයක් වෙලා තියෙනවා, ඒකට කමක් නැහැ, අපිත් එක්කම ඉන්න, ඒකට කමක් නැහැ ඉන්න කියලා. අනේ මන්නම් ආයිත් ඉන්නේ නැහැ මේ ගිහි ජීවිතේ, මට මේ වෙච්ච සිද්ධි වලට මට දැන් ඇති මේ සංසාරේ මං ආයි ඉන්නේ නැහැ මේ ජීවිතේ, මං ගිහලා කච්චායන හාමුදුරුවෝ ළඟ මං පැවිදි වෙලා ඒ ජීවිතේට බහිනවා, මට නම් ආයි ඕනේ නැහැ කියලා. ඉතින්දී පොතේ පොතේම කියනවා අර දරු දෙන්න ඉඳලා ආදරය කරලා කිව්වා මේ දරු දෙන්න හොඳට බලාගන්න ඕන, නොසලකා අරින්න එපා. අර මව් මේ ආදරය කියන්නේ මව්වත් භාවේ. ඒ නිසා කියනවා මේ පුතු දෙන්න හොඳට බලාගන්න කියලා ආදරය කරලා ඉඳලා යන්න කියලා මහණ වුණා. කොහොම මහණ වෙලා ඉන්නකොට මේ කතාව ඔහොම පැතිරලා ගිහින් තියෙනවා. යාළු මොනවද ඔව් කියලා කතාව කිව්වා. කියන පුදුම ප්‍රශ්නයක් ඇහුවා රහඳුරු. එතකොට දැන් වැඩි කැමැති අර අම්මා වෙලා ඉන්නකොට නේ තාත්තා වෙලා ඉන්නකොට ලැබුණු දරු දෙන්නටද සෝරේ නගරේ, නැත්නම් අම්මා වෙලා ඉන්නකොට මේ සැලත් නూరు ලැබුණු දරු දෙන්නටද වැඩි ආදරේ? මොකක් කියලා හිතනවා දුන්න උත්තරේ. මේ අහන්නේ අර දරු දෙන්නෙකුට තාත්තා වෙලා හිටියනේ සෝරේ නගරේ, ඒ දරු දෙන්නටද වැඩි ආදරේ? දැන් මෙහෙදි අම්මා කෙනෙක් හැටියට ලබාගත් දරු දෙන්නන්ට වැඩි ආදරේ කියලා. එන්නේ කිව්වා මං ටිකක් වැඩි ආදරේ මං අම්මා කෙනෙක් කියලා හිතපු දරු දෙන්නට. සෝරිය නගර මේ සවත් නුවරදී. අම්මා වුණානේ දරු දෙන්නෙකුට. ඒ දෙන්නට මං වැඩි ආදරේ. ඉතින් ඔහොම ඉඳලා පස්සේ මේ සෝදන් මේ සෝරිය හාමුදුරුව දැන් පස්සේ ගිහිල්ලා බොහොම අවංකව ඒ ජීවිතේ ගත කරලා භාවනා කරලා මාර්ගඵල ලබාගෙන ඔහුම ඇවිල්ලා ඉන්නකොට ආයි අර ප්‍රශ්නේ ගනල්ලා සමහර හාමුදුරුව අහනවා. එතකොට කිව්වා මම ඇවැත්නි දැන් මට කිසිම කෙනෙක් කෙරෙහි මගේ අමුතු ඇල්මක් ආදරයක් නැහැ. ඒ කියන්නේ අකරුණාව නෙවෙයි, මෛත්‍රියක් කරුණාවක් නැති කියන්නේ. දැන් මගේ ගේහසිත ඇල්මක් ඒ මොකකටවත් මගේ නැහැ. ඒ පාර ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරන්ට දැනුම් දුන්නා ස්වාමීනි මේ සෝරෙය්‍ය මේ හාමුදුරුවෝ කලින් මෙහෙම කිව්වා මං වැඩි ටිකක් ආදරේ අර මං අම්මා වුණු දරුවෝ දෙන්නට දැන් කියනවා ඒ කාටවත් මගේ එහෙම ඇල්මක් අමුත්තක් නැtei කියලා. ඒතර බුදුහාමුදුරුවෝ එතෙන්දි කිව්වා ඔව් මගේ පුතා දැන් එහෙම තමයි. එහෙම එකක් දැන් නැහැ. මොන කෙනෙක් කෙරෙහිවයි එහෙම ආදරයක් ඇල්මක් ඒව නැහැ දැන් කියලා කිව්වා. අන්නේ එතෙන් තමයි අර ගාථාව දේශනා කළේ නතං මාතා පිතා ඛෛරා අඤ්ඤේවා පිච්ඤාතකා සම්මාපනිතං චිත්ත
සත්තං සෙය්‍ය සූනං පතු කරේ. අම්මා තාත්තටවත් කර දෙන්න බැරි, ඥාතීන්ටවත් කර දෙන්න බැරි දෙයක් තමන් හරියට පිළිටුවා ගත්තා වූ සිතෙන් කර දෙනවා. ඒ නිසා මගේ පුත්‍රයා දැන් ඔක්කොම අතහැරලා මෙහිම උතුම් මාර්ගඵල ලැබලා ඉන්න කෙනෙක් නිසා මම නැති. පින්තුනි, බුදුරජාණන් වහන්සේ තරම මිනිස්යාගේ සිත ගැන දේශනා කරපු ශාස්ත්‍රවේක් මේ ලෝකෙන් නැහැ. 90%ක්ම බුද්ධ ආගම හිත පැත්තට යන්නේ. මම ওই පෙර මේ බටහිර රටවල්ල රටවල්ල ගියාම මම කියාදෙන දෙයක් තමයි අපේ බුද්ධ ආගමේ ප්‍රධානතන දෙන්නේ අපේ සිතටයි. පංචස්කන්ධ ගත්තාම බලන්න රූපේ විතරයි එක ස්කන්ධයක්. අනිත් හතරම හිත පැත්තේ. විඥානස්කන්ධය කියන්නේ සිත. වේදනාස්කන්ධය කියන්නේ වේදනා කියන්නේ විඳනය. සැප වේදනා, දුක් වේදනා ඒ ඔක්කොම හිත පිළිබඳ චෛතසික. සංඥා චෛතසිකේ අනිත් සංඛාර කියන චෛතසික ඔක්කොම හිත පැත්තේ. පංචස්කන්ධයෙන් හතරක්ම හිත පැත්තට දාන්නේ හිතට. එකයි රූපස්කන්ධය. සා බුදුරජාණන් වහන්සේ ඔහොම මිනිස්යාගේ හිත ගැන බොහොම දේශනා කරපු, ඒ ගැන කියලා දුන්නු උත්තමයන් වහන්සේ කෙනෙක්. සිතේ කියන එක පිණිසු තේරුම් අරගෙන නැහැ පිණුත්. දැන් ඔය නොයෙක් නොයෙක් රටවල නොයෙක් නොයෙක් විද්‍යාඥයෝ, මනෝවිද්‍යාඥයෝ, මනෝවෛද්‍යවරයෝ බුදුහාමුදුරන් වහන්සේ කියාපු දේවල් තියෙන වටිනකම තේරුම් අරගෙන ඒවා ක්‍රියාත්මක කරනවා. දැන් සතිපට්ඨාන සූත්‍රය ගත්තාම සමහරු අපේ ලංකාවේ අත්තු කියන්නේ මේ සිල් ගත්තු දාට උපාසකම්මලා කියවන සූත්‍රේනේ සතර සතිපට්ඨානේ. ඒක ඉතාම වටිනාම සූත්‍රයක් පිළිබඳ. සිත ගැන කියන්නේ, ඒ කියන්නේ තමන්ගේ කය ගැන, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තමන් ගැනමයි කියන්නේ. තමන්ගේ කය ගැන සිහිය පවත්වන හැටි, සිතිවිලි ගැන, හිතේ ඇති වෙන දේවල් ගැන ඔක්කොම අපි එක එක්කෙනා පිළිබඳවමයි ඒ සතර සතිපට්ඨාන. දැන් ඔන්න ඒ රටවල ඉන්න වෛද්‍යවරු, දක්ෂ වෛද්‍යවරු මේ සූත්‍රයේ ඉංග්‍රීසි භාෂාවෙන්, ජර්මන් භාෂාවෙන්, ප්‍රංශ භාෂාවෙන් නොයෙක් භාෂාවලට පරිවර්තනය කරලා තිබුණා. ඒවා කියවලා ඒ අත්ව තේරුම් අරන් තියෙනවා සිහිය කියන එක පාවිච්චි කරන හැටි. සිහිය පුරුදු කිරීමෙන් මිනිස්යාගේ ලෙඩ සුව කරන්න පුළුවන් බව. නෑ, එහෙම තේරුම් අරගෙන ඒවා සතිපට්ඨාන සූත්‍රයේ පාවිච්චි කරන විශේෂීම මානසික ලෙඩ්ඩු, හිතේ කරදර වලින් ඇතිවෙච්ච ලෙඩ්ඩු ඉන්නවනේ ඒගොල්ලන්ට මේ සූත්‍රයේ කියන කරුණු අරගෙන ක්‍රමක්‍රමයෙන් ඔවුන්ව සුවපත් කරන්න උත්සාහ කරනවා. මේ කැනඩාවේ මොන්ට්‍රියෝල් නගරේ මැගිල් විශ්වවිද්‍යාලයේ එක විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් බර්නාඩ් ග්‍රැඩ් කියලා හොඳ දෙයක් කළා. බාර්ලි පැල තිබුණා පාත්තිය. බොහෝම ප්‍රබෝධමත් හිතක් තියෙන, බොහොම සතුටෙන් හිටපු ප්‍රබෝධමත් නර වතුර මේ එකක් දුන්නා. දීලා කිව්වා අර බාර්ලි පැලවලට වක් කරන්නයි. ඊළඟට බොහොම කලකිරුණු, බොහොම මේ දුම්නස්ස හිටපු, කලකිරලා හිටපු මිනිස්සෙකුට දුන්නා ඒ වගේම වතුර එකක්. අර වගේම බාර්ලි පැල තියෙන පාත්තියකට දාන්න දෙන්නම එහෙම දැම්මා. ටික දවසක් යනකොට පින්නතුනි අර බොහොම ප්‍රබෝධමත් හිතක් තිබුණු එක්කෙනා වතුර වක් කරපු බාර්ලි පැල තියෙන පාත්තිය ලක්ෂණයට වැවෙනවා. බොහොම අර දුන්නස්ව කලකිරීමකින් හිටපු මිනිස්සයා වතුර වක් කරපු පාත්තියේ මේවා හැදෙනවා බාලයි බොහොම. ඉතින් මේ මහත්මයා තීරණයක් ගන්නවා මිනිස්යන් ළඟ යම් ශක්තියක් තිබෙනවා ඒක ද්‍රව්‍යවලට බලපානවා කියලා. ද්‍රව්‍යවලට බලපානවා ඒක. ඉතින් පින්නතුනි මිනිස්යන්ගේ සිත ද්‍රව්‍යවලට බලපානවා, සිතක් සිතකට කොච්චර බලපාන්න ඕනද? අන්න ඒකයි පිරිත් කියන එක හරියට. දැන් පිරිත් වලදී කෙනෙක් කෙනත් මහත් ඕනකමකින් කරුණාවකින් කියන්න ඕන මේ ඇත්තන්ට සිතක් ශාන්තියක් වේවා කියන අදිස්ථානයතු
නිකන් මේ කීම විතරක් නෙවෙයි. අනිත් අය මට මේකෙන් සිතක් ශාන්තියක් වේවා කියලා ඒ අදහස ඇතුව අහන්න ඕන. සිද්ධියක දින සම්බන්ධය. එතකොට හිතකින් ද්‍රව්‍යයකට හිත බලපාන්න පුළුවන් කියන එක ඔප්පු කරන ඒ වාගේ එහෙමනම් හිතක් හිතකට කොච්චර බලපානවද? දැන් එක මේ රටක තුවාල ලෙඩ්ඩු හිටපු වට්ටුවක්. ඒකේ ඉන්නේ තුවාල ලෙඩ්ඩු. ඉතින් මේ ලෙඩ්ඩුන්ට බේත් කරනවා මේ තුවාල උහම එන සනීප වේදන සම්පූර්ණයෙන් සනීප වෙන්නේ. ආයි නවතිනවා. ආයි නවතිනවා. සම්පූර්ණයෙන් සනීප වෙන්නේ නැහැ. එන්නේ මේ දොස්තර මහත්මයාට හිතන මුකුද වෙලා තියෙන්නේ මේකට. සෙව්වා සෙව්වා මේකට හේතු හොයාගන්න බෑ. එතකොට මේ දොස්තර මහත්මයා දැනගන්න ලැබුණ රාත්‍රියේ තේන හෙඩිසුහයුරිය බොහොම මේ ඕලාරික ගුරුසු කෙනෙක් ලෙඩ්ඩුන්ට කිසිම කරුණාවක් නැහැ කඩම් පනිනවා කියලා ගහනවා දඟලනවා. එතකොට කලේ මොකක්ද දොස්තර මහත්මයා කාටවත් නොදැනෙන පුංචි ගැජට් එකක් හයි කරුවා අර රෑට එන හෙඩිසුහයුරියගේ ශබ්ද තරංග එකතු කරන්නේ. සාගහනකට මේ කතාවේ ශබ්ද තරංග යනවනේ. අපි කතා කරනකොට පින්නොද ඉස්සෙල්ලාම වෙන්නේ මේ ෆෝල්ඩ් එක මෙහෙම මේ වැඩ කරනවා. ඊට පස්සේ එතනම තියෙන ඊළඟ තියෙන හුළඟ මෙයයි. ඊට පස්සේ ඔහොම යනවා. ඔහොම ගිහ කනක් තියෙන තැනට ගියාම ආයෙ පටන් ගන්නවා ශබ්දෙ. එහෙම තරංග වශයෙන් යන්නේ. ඉතින් මේ හෙඩි සුරුවිරියේ අර නපුරු වචන නපුරු ශබ්ද ඒව එකතු කරගත්ත තරංග. අරන් ගිහිල්ලා ඉතින් ඔය කොහොම විද්‍යාවේ වැඩ කරන ඇත්තෝ පාවිච්චි කරන සත්තුන් කියලා මීයන්ට ඇල්ලුවා මේක. මීය මැරුණා. එතකොට මේ හෙදි සොයුරිය කියලේ ශබ්ද තරංග වල තියෙන ශක්තියක් මීයක් මරන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් මරන්න බෑ. මිනිස්සෙගේ තුවාලයකට බලපාන්න පුළුවන්. තේරෙන්නේ? අර මිනිස්සේ මරන් තරම් ශක්තියක් නැහැ ඒකේ. මිනිස්සෙගේ තුවාලයකට ඒක බලපාන්න පුළුවන්. දැන් සමහරු කියනවා මේ කිල්ලට අහු වෙනවා කියලා. එහෙම ඒකකම තේරුමක් තියෙනවා. තේරෙන්නේ? දැන් සමහරු කියනවා මේ වැඩේ කරන් ඉන්නේ කායක කතා කරන්න එපා කතා නොකර අරන් ඉන්න කියලා. බොහොම අගේ ඇති මේක අවවාදයක් ඒක. කියන්නේ මේක කාටවත් නොකිය කියලා කියන්නේ. ඇයි අපි වැඩේ කතා කරන එකනේ? ඕක අරගෙන මද ලැබුණේ කෙනෙක් කතා කරගෙන ඉන්නවා. වැඩේ වරදින නැතන. එහෙම එකක් වුණා. ඒක ලෙඩි කුට මේ ලේගෙන් ඉඳ ගියා සොහිරියක්. මේ අපේ ලංකාවේ ස්පීතාලේ. ඒකත් අරගෙන එන ගමන් මග කතා කරගෙන ඉන්න තව කෙනෙක් එක්ක. එනලා දුන්නා අර ලේ. පස්සේ ඒක වැඩි ඉලිදරව් කරන්න ගියේ නැහැ. ඒක මරණ ඒ මැරුණා ඒ කාන්තාව. ප්‍රශ්නේ අර ලේ වලයි පටලවිල්ල තිබුණේ. එයා කිලින් මේක අරන් ඉන්න තිබුණේ. ඒක අරගෙන අපේ තියාගෙන තවත් ඒක කතා කර කර ඔහොම ගත කරලා ගෙනාවේ. ඒකෙන් ඒකට යම් හානියක් වුණා කියලා. නිව්යෝක් නගරය කියන්නේ පින්නතුනි ඇමරිකාවේ ලංකාවේම ඉන්න ජනගහනය. මුළු නිව්යෝක් නගරෙම ඉන්නවා ලංකාවේ ජනගහනය. ඉතින් මිනිස්සුන් කියන්නේ සාමාන්‍යයෙන් දරුණු නගරයක් කියලා. ඒ කියන්නේ මේ අපරාධ වෙන්න පුළුවන් අපරාධ වෙනවා ඔය පිළි දේවල් මිනි මැරෙනවා. දැන් ඉතින් පින්නතුනි ලංකාවේම ජනගහනය නිව්යෝක් නගරෙ තිබෙනවා නම් ලංකාවේ කී දෙනෙක් මරණ දවසකට ලංකාවේ කොච්චර අපරාධ සිද්ධ වෙනවද? හැබැයි නිව්යෝක්යේ කරනවා කියනවා නිව්යෝක්යේ කරන බොම්බයි. නිහින්ද මේ මරණ මිනි මරණ හැටි බලන්න අපරාධ බලන්න දූෂණ හැද බලන්න. ඒ නිසා නිව්යෝක් නගරේ අනිත් නගර වලට වැඩි පුදුම නගරයක්. ඒ කියන්නේ පින්නතුනි රටවල් 101 ක තරම මිනිස්සු එක ඉන්නවා. එන හැම රටෙන්ම ඇවිල්ලා ඉන්නවා. ඒක නියෝජනය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය තියෙනවා සමුද්‍ර මේ රැස්වීම තියෙනවා හැම 101ක් විතර රටවල් වලින් ඇවිත් ඒගොල්ලන්ගේ කාර්යාල තියාගෙන ඉන්නවා. ඒ නිසා පළතුරු සාදයක් වගේ මේ සලාදයක් වගේ නිව්යෝක් නගරේ කියන්නේ හැම ජාතියෙම ඉන්නවා. මේ මොන විදිහේ මිනිස්සුගේ අතුන් බලන්නේ. ඇයි නොයෙක් විදිහේ ඇඳුම් නැලගෙන ඉන්න ඇත්තන නොයෙක් ජාතිකයි නොයෙක් මූණු නොයෙක් විදියා ඉන්නේ. ඒ නගරේ ඔක්කොම නගරවලට වැඩි වායු දූෂණේ තියෙනවා. ඔය වායු මණ්ඩලේ දූෂණේ තියෙනවා කියලා. එතකොට මේ ඇත්තෝ
පරිශනයක් කළා දැන් බොහොම සොයනවානේ නගරවල දූෂණය තියෙනවා. කියන්නේ වායු නරක් වෙනවා. ඔය ෆැක්ටරි තියෙනවා. ඒක ඔය ඩීසල් දුම් තියෙනවා. ඕවා මේව ඔක්කොම වායු තිබෙනවා. දැන් ගම්බදවලට වෙන්න වෙන්නේ ඒක අඩුයි. නගරවල ඉන්න අපිට පිළිලවුවා. තේරුණාද? ඉතින් නිව්යෝක් නගරේ නොඑක් විදිහේ මිනිස්සු ඉන්නවා. නොඑක් විදිහේ ෆැක්ටරි තියෙනවා. ඒ වායු මණ්ඩලයේ අනිත් නගරවලට වඩා අපිරිසිදුයි කියන හැඟීමක් තිබුණා. පාර විද්‍යාඥයෝ එකතු වෙලා ඒ වායු මණ්ඩලයේ කොටසක් අරගත්තා වායුව. ඒකත් ගිහිල්ලා ඇලියේ මීයන්ටයි. මීය මැරුණා. ඒ වායු මණ්ඩලයේ තියෙන මීයෙක් මරන්න තරමට දූෂණය වෙලා වායු දූෂණය වෙලා එයා පොලියුෂන් කියලා ඒගොල්ලෝ කියන්නේ දූෂණල. නම් මීයෙක් මරන්න බෑ. නමුත් තේරුම් ගත්තා මිනිස්සෙගේ සෞඛ්‍යයට කොච්චර ඒක බලපානවද කියලා. ආන්න අපි නගරෙක ජීවත් වෙනකොට කොච්චර සෞඛ්‍යයට බලපානවද කියලා. ඒක මහත්මයෙක් ආවා යුරෝපයේ ඉඳලා. ඒ මහත්මයා පෙනහළු පිළිබඳ විශේෂඥයෙක්. පෙනහළු පිළිබඳ. ওই මහත්මයා ආවම ආසියාත්‍රා පොළට ගියා. තව ඉංග්‍රීසිකාර මහත්මයෙක්. බොහොම බන දන්න කෙනෙක්. ෆ්‍රැන්සිස් ස්ටෝරි කියලා. ඒ මහත්මයා ගිහාම පෙනහළු විශේෂඥ සිගරට් එකක් පත්තු කරගෙන එනවා. එයා පෙනහළු විශේෂඥ අතේ සිගරට් එකක්. එනකොට අර ෆ්‍රැන්සිස් ස්ටෝරි සුදු මහත්තයා ඇහුවා මේ සිගරට් බොන එක මේ පිළිකා හැදෙන්න පුළුවන්ද? ඊට පාර මෙයා හිණ වෙලා කිව්වා මේ මම නම් කාටවත් කියන්නේ නැහැ සිගරට් බොන්නේ කියලා. අර පෙනහළු විශේෂඥ කියලා මම කාටවත් සිගරට් බොන්නේ කියලා කියන්නේ නැහැ. ඉතින් එයා දේශනාව පටන් ගත්තා. අපට පින්නතුනි මේ අපි ඉන්න සමාජේ අපි ඉන්න වායු මණ්ඩලයේ බැලුවහම පිළිකාවල් හැදෙන්නේ නැතුව ඉන්නේක පුදුමයි කියලා. මොකද ඔය ඩීසල් දුම් කියන ඉතාම නරක දෙයක් කියලා යා කියනවා පිළිකා හැදෙන්න පුළුවන්. නොඑක් කියලා. නමුත් අපි ළඟ තියෙන ශක්තිය ඒව එක්ක සටන් කරන්න. අනිත් එක ඒ මහත්මයා කියන්න ආවේ මිනිස්සෙගේ කර්මයේ බලපානවා කියලා. හැම අසනීපයකටම කර්මයේ බලපානවා කියලා. දැන් එක්තරා මහත්මයේ පොතක් ලිව්වා ඉංග්‍රීසි භාෂාවෙන් වෛද්‍යවරයෙක් කලකට පෙර උඹේ හිතට උඹව ලෙඩ කරන්නත් පුළුවන්. උඹේ හිතට ලෙඩ වුණා වූ උඹව සමීප කරන්නත් පුළුවන් කියලා. ඒක ඇත්ත සම්පූර්ණ ඇත්ත. අද තේරුම් අරන් තියෙනවා මිනිස්සෙගේ අසනීප වලට 90%ක්ම හිත සම්බන්ධයි කියලා. ඉතින් මේ මහත්මයා කියනවා මම පිළිකා රෝග වලට බෙහෙත් කරන කෙනෙක්. මට පුදුමයි සමහර ලෙඩු ඉන්නවා මේ බෙහෙත් කරනවා. සමහරුන්ට හරියනවා සමහරුන්ට හරියන්නේ නැහැ. ඒ මත්තමේ ඉන්න ලෙඩාට සමහර ලෙඩුන්ට හරියනවා මගේ බෙහෙත් වලට සමහරුන්ට හරියන්නේ නැහැ. එතකොට සමහර අවස්ථාවල් තිබෙනවා මොනම බේතක් කරන්න බෑයි කියලා පැත්තකට දානවා ඒ ලෙඩාව. කරන්න දෙයක් නැහැ. මේ මහත්මයා කියන එහෙම නැත්තම් අතරක් ඉන්න අය කලක් යනකොට මේ මිනිස්සෙ එකෙන් සනීප වෙලා. බේතක් නැතුව. එහෙම කියලා යා කියනවා එයාත් බණ ටිකක් කියූප කෙනෙක් බණ දන්න කෙනෙක්. අන්න බලන්න මිනිස්යාගේ කර්මය බලපාන හැටි. සම්පූර්ණ සත්‍යයක් වෙනතෙන් අපි මේ ඉන්න සමාජ බැලුවාම ඉන වායු මණ්ඩලේ බැලුවාම නොයෙක් නොයෙක් දේවල් මුණ පානවා. අපේ කර්ම ශක්තිය හුඟක් බලවත්. සමහරුන්ගේ නෑ සමහරුන්ගේ බලපානවා. ඒසා එක අංශයක් එක අංගයක් තමයි අපේ කර්ම ශක්තිය. දැන් අපි මෙහෙම ඉන්නකොට හිතන්න ඕනේ ඔක්කොම සිද්ධ වෙන්නේ පූර්ව කර්මෙන් කියලා. අනේ ඒක පූර්ව කර්මයක. දැන් කෙනෙක් ලෙඩ වුණාම පින්නතුනි හා ඒක ඉතින් ඒ ඇත්තගේ පූර්ව කර්මනේ කියලා එහෙම කරනවද නැහැ. කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා. සමහරු සෙත් කවිත් කියනවා. ඒ ඔක්කොම කරනවා. අන්නේ ඔක්කොම කරලා ඉවරලා දරුණාම නම් කියන්න පුළුවන් අනේ ඉතින් ඕක ඉතින් ඒ ඇත්තගේ පූර්ව කර්මයක් තමයි. කරන්න පුළුවන් ඔක්කොම කළා. දැන් පේනව නේද අපි සියල්ලම පූර්ව කර්මයට බාර කරලා නිකන් ඉන්නේ නැනේ. කරන්න පුළුවන් ඔක්කොම කරලා. ඔන්න අපිට ළමයෙක් ලැබෙනවා. එයාට ඉගෙන ගන්න තරම් ඕන කරන වත්කම නැහැ. මුත් අපි කියනවා නම් ඒක එයාගේ පූර්ව කර්මය. එහෙම නොකිය එයාට අත දෙනවා. එයාට උමනා කරන්නේ ලැබ සපයලා දීලා පොත්පත් හෝ ඉගෙන ගන්න සලස්වනවා.
ඒ ළමයා මේ සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙන්න හිටපු කෙනෙක් අපට අහිමි වෙනවා. එයාට උදව්වක් ලැබුණේ නැත්නම්. එයාගේ ශක්තිය තිබුණා ඉහළට යන්න. වක්කමක් නැහැ. කවුරුත් අත දුන්නේ නැහැ. එහෙම වුණා නම් වෙන්නේ සමාජයට ලැබෙන්න ගිය ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අපට අහිමි වුණා වෙනවා. කෙනෙක් ගිහලා එයාට උදව් දෙනවා. උදව් දීලා එයාව අධ්‍යාපනයක් දීලා ඊපස්සේ මිනිස්සු සමාජ ලොකු පුද්ගලයෙක් වෙනවා. එන්නේ එහෙම දෙන උදව් උපකාර පින්නතුනි අපට බොහොම සමා සංසාරේදී උදව් වෙනවා. දැන් මේ කාලේ අපට ඇහෙනවා සමහරු කියනවා අනේ මම මෙච්චර මහන්සි ගන්නවා මට හරි ගියේ නැ බලන්නකො අරයට හරි ගියේ ඇති. එයාට නිකන් හරි ගියේ නැහැ. එයාට අර සංසාරේ මං අර කිව්වේ බැරි එක්කෙනාට උදව්වක් දීලා තියෙන. ඕක එනවා මතුවෙලා. දැන් මෙහෙම තත්ත්ව කරුවොත් සද්දයක් එනවා. ඔබ දෙයියෝ කරන වැඩක්ද? බ්‍රහ්මයා බුදුහාඳුර කරන වැඩක්ද? මෙහෙම තත්ත්ව කිරීම ක්‍රියාවක්. එතකොට මෙතනින් ප්‍රතික්‍රියාවක් එනවා. එතකොට ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි හේතුවයි ඵලයයි බීජයයි අස්වැන්නයි පොළවේ ගිහිල්ලා කරවිල යටයක් ඉඳලා මිහිරි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. තිත්ත කරවිලමයි ලැබෙන්නේ. වී වැපරුවොත් වීමයි ලැබෙන්නේ. ඒකයි බීජයයි අස්වැන්නයි. හේතුවයි ඵලයයි ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කර්මයයි කර්ම විපාකයයි දෙකක් විතර. කර්මය කරන්නේ කර්ම විපාකෙ. ඒ නිසා අපි මේ ජීවත්ව ඉන්නකොට ඒ පුළුවන් විදිහේ බැරි එක්කිනුඩු උපකාරයක් ආදිය කරනවා උදව් කරනවා කවදා හරි ඕක මතුවලා එනවා. ඒකයි මං කිව්වේ සමහර කෙනෙක් කියනවා අනේ මෙච්චර මම මහන්සි ගන්නවා මෙච්චර මේකට උත්සාහ දරනවා මට හරි ගියනේ අහවල් එක්කිනාට හරි ගියා නිකම් ඉඳලා. නිකම් නෙවෙයි. එයාගේ තත්ත්වය සම්මුණ කරපු හොඳ දෙයක් මතුවලා එනවා. ඒ නිසා කර්ම විපාක વિશે අචින්තේ කියලා පෙන්නනවා. අචින්තේ ධර්ම හතරක් තියෙනවා. හිතලා ඉවරයක් කරන්න බෑ. බුද්ධ විෂය අචින්තයයි. බුදුහාමුදුරගෙන හිතන්නේ කියොත් හිතලා ඉවරයක් කරන්න බෑ. එතකොට ඉද්ධි විෂය අචින්තයයි රිද්ධි. ඒක මහා විශාල දෙයක්. ලෝක විෂය අචින්තයයි. මේ ලෝක පිළිබඳ හිතන්නේ කියොත් ඉවර කරන්න බෑ පිළිතුර. මේ මොකද්ද මේ අපි ඉන්න ලෝකේ? මේ පොඩි එකක්. දහසක සහස්‍රී ලෝක ධාතු තිබෙන්නේ. කොන්නම් බලමු මහත්මලා මහන්සි ගන්න මොයේ ක්විදියේ රහලෝකවල ඉන්නේ නැත්තම් ගැන කතා කරන්න සොයන්න කියලා. සාන එක. දැන් කෝටි කාලේ හරියදී. ඒ කියන්නේ මීට අවුරුදු 300කට ඉස්සර පිටවෙච්ච ආලෝක ධාරාව දැන් තමයි මේ පොළොවට එන්නේ. මේ ආලෝකයේ ගමන් කිරෙල්ල 125,000ක් විතර තප්ප්‍රේකට හැටක්ම තප්ප්‍රේකට අවුරුදු 3ක් බලන්න කොච්චරද කියලා හිතාගන්නවත් බෑ කොච්චර දුරද කියලා. මට ඒකම ඇති බුදුහාමුදුරන්ගේ ලෝක විෂය අචින්තී කියන තීරුම් ගන්න. ඉතින් කර්ම විපාක විෂය අචින්තියයි. මහා පුදුම දෙයක් කර්ම විපාකේ. හරියටම සාධාරණ නඩුකාරයෙක් වගේ කර්මයේ හරියටම තීන්දුව කරනවා. ආයෙත් පැත්තක් ගන්න. කිසිම පැත්තක් නැ කර්ම විපාකේ දෙන එක හරියට සාධාරණව සිද්ධ වෙන දෙයක්. ඒ නිසා පින්නතුනි සම්මා පණිහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝ කරේ. තමාගේ මේ හිත හොඳ හැටි පිහිටුවා ගත්තනම් එයින් ලැබෙන්නා වූ යහපත එයින් ලැබෙන්නා වූ ප්‍රයෝජනය අම්මා තාත්තට කර දෙන්න බෑ. අම්මා තාත්තා අපිව හදලා වඩලා ලෝකෙට දුන්නා. කරන්න පුළුවන් ඔක්කොම දේ අපට අම්මා තාත්තා කර දුන්නා. නමුත් මේ ජීවිතේට පමණයි. සංසාරේ යනකොට අපි හොඳ හැටි පිහිටුවාගත්තු සිතෙන් අපි කරගත්තු කර්ම වල විපාක අපට සංසාරේ ලැබෙනවා. අර හොරෙකුට කරන අපරාධේ මේ ජීවිතේදී කරાવી. ඕනනම් මරලා දාවෙතන ඉවරයි. නමුත් වැරදි විදියට තබාගත්තු හිතෙන් කරපු ඵල විපාක සංසාරේ දිගට යනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතෙන්දී අවධාරණය කළේ තමන්ගේම හිත හොඳ හැටියට පිහිටුවා ගත්තොත් කිසිම කෙනෙකුට මේ ලෝකේ කාටවත් බෑ ඒ තරම් උපකාරයක් කර දෙන්න. බුදුෙන්නේ තමන්ගේ හිතක් දියුණු කරලා නේ පින්නතුනේ. අන්න උන්වහන්සේ ගැන කියලා තියෙන්නේ සමන් වහන්සේ විසින්ම ලබා ගත්තා කියලා සම්බෝධිය. අන්න ඒකෝර නපුරු නරක හිතක් යොදලා හිතන් අපි යම් යම් දේ කරනවනම් ඒ ලැබෙන්නා වූ ඵල විපාකයේ අර හොරෙකුට වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා
භයානක දේ අපිම අපට කරගන්නවා. මෙතනින් පෙන්වන්නේ බුදුහාඳුරන් වහන්සේ අපිට අපි කරන කියන දෙයට වග කියන්නේ අපිමයි. දැන් දේව ආගම්වල තියෝ ලෝකේ මවලා ඒ මවාපු මිනිසුන් හොඳ කරනකොට ත්‍යාග දෙන්නත් නරක කරනකොට දඬුවම් දෙන්නත් දෙවියෝ කරන වැඩක් කියලා. බුදුහාමුදුරන් වහන්සේ එහෙම උගන්වන්නේ නැහැ. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති. තමන් යමක් කළා නම් ඒක වැරදි නම් නරක දෙයක් නම් පවිත දෙයක් නම් ඒකෙන් කෙලෙසෙන්නේ තමන්මයි. හොඳ දෙයක් කළා නම් ඒකෙන් පිරිසුදු වෙන්නේ තමන්මයි. අන්න. එතකොට සුද්ධි අසුද්ධි පච්චප්පං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධේ පිරිසුදු අපිරිසුදු කියන දෙකම තම තමා වෙතමයි. අනෙක් අනෙක් කෙනෙකුන් පිරිසුදු කළ නොහේමය. තව කෙනෙකුට අපි පිරිසුදු කරන්න බෑ. අපේ සිත අපි පිරිසුදු කරගන්න. ආන්න. අන්නේම කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ තාක් දුන්නේ මිනිස් හිතකට. සාපින්නතන මේ බණ අහන්න ඕන මේ පින්කම් වල පුළුවන් විදිහට යෙදෙන්න ඕන ඇයි? අනිත් කිසිම දෙයකින් ලබා ගන්න බැරි සැනසෙල්ල අපිට හිතට ලබා ගන්නවා. පන්සලකට ආවම බණ ටිකක් ඇහුවාම පිරිස් ටිකක් ඇහුවාම මලක් පූජා කළාම පහනක් පත්තු කළාම එයින් ලැබෙන්නා වූ ඒ සැනසෙල්ල වෙන දේවලින් ලබා ගන්න බෑ. ඒවා එතන මෙතනම ඉවරයි. දැන් බලන්න පාටියකට සාදයකට යනකොට මොකද ජීත්වට ඇඳලා පාඳලා යන්නේ. එහෙම ගියාම මෙතන කතාබස් කරන ඒවා ඒගොල්ලන්ගේ දේවල් ඉතින් ඔක්කොම වෙනවා. පන්සලකට ආව කොච්චර වෙනස්ද? ඇඳුම් පළඳින කොච්චර ජීත්වට අඳින්නේ? අර මල් පූජා කරනවා, මෙහෙම පහන් පත්තු කරනවා, මෙහෙම බණ කියන සම්පූර්ණ වාතාවරණය අමුතු විදියක්. ඉතින් Taman ලැබෙන්නේ හිත කුලප්පු කරන්නේ සැනසෙල්ලක් දෙනවා. අනිත් තැන් වලට ගියාම ඒක නැහැ. ඒ නිසායි පුළුවන් පුළුවන් අවස්ථාවේ ආගම සම්බන්ධ කරගෙන කරන දෙයකට හවුල් වෙන්නේ කියලා උගන්වන්නේ. මේට වැඩි වෙලාවක් නැහැ. පින්නතුන් අද දවසේ මේ ස්ථානට පැමිණලා තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකරලා බුද්ධ පූජාදිය පැවැත්තුවා. දැන් ධර්ම ශ්‍රවණය කළා. අද මේ පින්කමේ දායකත්වය බැසිල් එදිරිවීර මහත්මයාට පින් සඳහා අරමුණ එදිරිවීර මහත්මිය විශ්‍රාම ගිය බැවින් ඒ කියන්නේ තමන් ඒ කල මේ ඉගන්නපු එක ගුරුවරයෙක් හැටියට දැන් විශ්‍රාම ගිහිල්ලා මේ පින්කම කරනවා තමන්ගේ මෑණියන් වහන්සේ අර තමන් දන්න ගුරු මහත්මයා මහත්මියගේ දීර්ඝායුෂ පතන්න මියගිය පියාණන් වහන්සේ පුතා නැදිමයිලන් ආදීන ඒ වගේම ඥාති මිත්‍ර ආදීන්ට පින් පැමිණීම සඳහා පවුලේ හැම දිනාතම සෙත් පැතීම සඳහා මේ පින්කම එදිරිවීර මහත්මිය කරන්නේ. ඒ වගේම මට බොහොම සතුටුදායක ආරංචියක් ලැබුණ කපිල කුමාර කියන තරුණ මහත්මයා අපේ තුරුණු සවියට සම්බන්ධව ක්‍රියා කරන කෙනෙක්. ඒ තරුණයා තමන්ගේ උපන් දවසේ වෙනත් වෙනත් දේවල් කරන්න යන්නේ නැතුව රුපියල් 500ක් ගෙනල්ලා හිටන් මේ ධර්මායතනයේ වැඩවලට පූජා කළා කියනවා තමන්ගේ උපන් දවසේ නිමිත්තෙන් වෙනත් වෙනත් දේ කරන්නේ. ඒකත් කොහොම ලොකු දෙයක්. ඒකෙන් ශාසනයට ලොකු රුකුලක් දුන්න වෙනවා ඒ වැඩ කරගෙන යාමට. ඒකෝට අපි විශේෂයෙන්ම ඉදිරිවීර මහත්මිය තමන්ගේ පිරිස ගැන කල්පනා කරන්න මේ පින්නතුන් පින්නවතියන් තම තමන්ගේ මියගිය ඥාතීන් සිහිපත් කරලා දැන් පින් දෙන්න ඉදන් මේ ඥාතීනන් හොතු කියලා. දිව්‍යාණ්ඩ පින් දෙමු එප්පාවතාච අම්හිහි. බුද්ධ ගෞරවයෙන් බුද්ධ පූජාව කළා, ධර්ම ගෞරවයෙන් ධර්ම පූජා කළා, පින් අනුමෝදන් කළා. නිසෑම ආකාරයෙන් සිතින් කයින් වචනයෙන් දස් කරගත්තේ සියලුම පින් බලෙන් මේ පරලෝකීය තම තමන්ගේ ඥාති මිත්‍රාදීන් ඇතුළු මේ සෑම දෙනාටම සංසාරයේ වාසය කරන තාක් කල් සතර අපාය උත්පත්ති නොපමින අජරාමර සංඛ්‍යාත උතුම් නිවන් සුව ධර්මාවබෝධයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. කවුරුත් දන්න අර ගාථාවක් මෙත් ගාථාව තිබෙනවා. අපි කියමු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා සූකප්පත්තාච නිසූකා හන්තු සබ්බේති පානිනෝ දුකේ
සත් දුකෙන් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බියෙන් මිදෙත්වා සුවින් තැවෙන සත් සුන්නස් වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් ඇසට ඇති සැපය බුදුරුව දැකීමය කනට ඇති සැපය බුදු බණ ඇසීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය අපට ඇති සැපය සසරින් මිදීමය බම්බලපිටියේ වජිරාරාම විහාරාධිකාරී පූජ්‍ය පියදාසි ස්වාමීන් වහන්සේ පැවැත්වූ ධර්ම දේශනාවයි ඒ අවසන් වූය.